2023 වර්ෂයේට රටේ සේවකත්ව සාධකර්මුදලට AI ගෙවීමට බලාපොරොත්තු වෙච්ච 9% වෙනුවට 13% ක ප්‍රතිලාභ දෙන්න මීට සතියකට දෙකකට පෙර තීරණය කරපු බව ඒගොල්ලෝ නිවේදනය කරා. දැන් ඉරිදා පුවත්පත් වලට මහ බැංකුව අධිපතිතුමා ප්‍රකාශයට පත් කරලා තිනවා. ඒගොල්ලන්ගේ මහ බැංකුවේ සේවකත්ව සාධක අරමුදලට ගෙවූ ක්‍රමවේදයේ වෙනුවට ඒ සේවකත්ව සාධක අරමුදලේ ආදායම මත ප්‍රතිලාභ දීම 2024 ඉඳන් ආරම්භ කරනවා කියලා. මම මේ සම්බන්ධයෙන් දිගින් දිගටම පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරා, මහ බැංකුව අධිපතිතුමත් සමඟ සාකච්ඡා කරා. නිසි පිළිතුරු නොලැබිච්ච නිසා අපි අධිකරණයට ගිහිල්ලා තිනවා. දැන් අධිකරණය ලබන සතිය 20 වෙනිදා මේ නඩුව කැඳවලා තිනවා ශේෂ්ඨ අධිකරණේ. හි 5 වෙනි 6 වෙනි කරුණු හැටියට අපේ ඒ පෙත්සමෙන් ඉල්ලා සිටියේ මේ රටේ වැඩ කරන ජනතාවගේ සේවකත්ව සාධක අරමුදලට 2022 වසරේ 9% ප්‍රතිලාභ දෙනකොට මහ බැංකුව තමන්ගේ සේවකත්ව සාධක අරමුදලට 29.27% ප්‍රතිලාභ ගෙවා ගත්තා. මේක AI ගේ සේවකත්ව සාධක අරමුදල් ආයෝජනින් උපයපු මුදල් මතද කරගෙන තියෙන කියන කාරණේ. එසේ නැවේ නම් ඒ සම්බන්ධයෙන් නිසි නියෝගයක් නිකුත් කරන්න කියලා. සහ අනාගතයේදී මේ රටේ ජනතාවගේ සේවකත්ව සාධක අරමුදලට ලබා දෙන ප්‍රතිලාභම ඒ අරමුදල පරිපාලනය කරන මහ බැංකුවේ සේවකයන්ගේ සේවකත්ව සාධක අරමුදලටත් ලබා දෙන්න කියලා. අපි අධිකරණයට ගියයින් පස්සෙත් අපිට පේනවා කඩිමුඩියේ මේ නිවැරදි කිරීම කෙරෙන විත්තිය. මහ බැංකුවේ සේවය කරන්නේ දැන උගත් අය උගතුන් හැටියට රටට ආදර්ශයක් දුන්නා නම් හොඳයි. අපි ශ්‍රේෂ්ඨ අධිකරණයට මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා මෙසේ හෝ වීම ගැන අපි සතුටු වෙනවා.